අයිබෝවන් දවසේ පුවත් ප්‍රථමයෙන් ගෙනෙන සියත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශයයි මේ මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අදින් පසුව කැලෑ එලිපෙහෙලි කිරීම සහ ගස් කැපීමේදී තමන්ගේද අවසරය ගත යුතු චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනපති පවසයි ජහපාලන රජයේ ඉදිරිය පිළිබඳ දෙමළ ඩයස්පෝරාවට අවබෝධයක් නොමැති බව යුරෝපීය පාර්ලිමේන්තු නියෝජිතයින් අවධාරණය කරයි. 2017 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට වැඩිම මුදල ආරක්ෂාවට රජයේ වියදම රුපියල් බිලියන 1819ක්. හිලරි ට්‍රම්ප් අවසන් විවාදය මතභේද රැසක් නිර්මාණය කරමින් අවසන් වෙයි. ඡන්ද ප්‍රතිඵල පිළිබඳවත් ට්‍රම්ප් සැකේන්. දේශීය පුවත් ඔබ වෙත ගෙනෙන්නේ. නැවත වරක් top tips මිල අඩු කළා. 125ක වට්ටමක් ලබා ගන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ, ගෘහ උපකරණ, විදුලි උපකරණ, Pesma products, Pesma price තියෙන්නේ ආපිකෝ සුපර් සෙන්ටර් වල විතරනේ. පස් කැපීම සහ වනාන්තර එලිකිරීම පිළිබඳව තමාගෙන්ද අනුමැතිය ලබාගත යුතු බවට ඉදිරියේදී නීති ගෙනෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පවසනවා. අද පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරිය පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කළා. මම දැන් අලුත් චක්‍රලේඛයක් නිකුත් කරනවා. කිසියම් හෝ ආයතනයක් කැලෑ කැපීම වනාන්තර කැපීම සම්බන්ධයෙන් මේ දැන් තිබෙන ආයතනික ව්‍යුහය තුළ ඒ සියලු අයගේ අනුමැතිය දුන්නත් අවසානයේ මගේ අනුමැතියක් ගත යුතුයි කියලා හිතන්. එහෙම නැතුව මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. මේ සිද්ධ වෙන මහා විනාශය. අනික් කාරණේ තමයි මම මේ කියන්නේ තමන්ගේ වගකීම් සහ යුතුකම් ඉෂ්ට කිරීම පිළිබඳව කොතෙක් දුරට අවධානය යොමු කරලා තියෙනවද කියන කාරණාව. මේ බලපත්‍රේ බලපුවාම මේ බලපත්‍රේ අරන් තියෙන්නේ ඇයි මේ පස් කන්ද කපන්න? බලපත්‍රේ අරන් තියෙන්නේ මහනුවර කොළඹ ඉදිවෙන මහා මාර්ගයට අවශ්‍ය පස් සඳහා කියලා හිතන්. නමුත් පාරේ වැඩ පටන් ගන්නෙ නැතුව ගිය ජනවාරි මාසේ ඉඳන් මේ පස් කන්ද කැපුවේ ඇයි? ඒත් බලපත්‍රය නිකුත් කරන්න ඕනේ ඒ පාරේ වැඩ පටන් ගත්තට පස්සේනේ. එහෙම සුසු තැනකින් දෙනවනම් මහනුවර කොළඹ පාරේ වැඩ පටන් ගන්නවා. ඒ සියලු දේ හරි. නමුත් මේ ආයතන එවැනි ව්‍යාපෘතියක් පටන් ගන්නෙ නැතුව එතකොට ගිය ජනවාරි මාසේ ඉඳන් කපපු පස් කොහාටද ගියේ? දැන් කවුද මේක බැලුවේ? පරිසර අධිකාරිය බලන්නෙත් නෑ, භූවිද්‍යා පතල් කාර්යාංශය බලන්නෙත් නෑ, ප්‍රාදේශීය ලේකම් බලන්නෙත් නෑ, ප්‍රාදේශීය සභාව බලන්නෙත් නෑ. ඒ අස්සම් කරපු එක ආයතනයක්වත් එතනින් එහාට බලන්නේ නෑ. ඊළඟ අනික් කාරණේ තමයි ඒ බලපත්‍ර දීලා තියෙන විශාල පස්කන්දත් ඒ කපන්න දීලා තියෙන සීමාවෙනුත් එහා ඔක්කොම ගිහිල්ලා ඒ ඔක්කොම ඉක්මන ගිහිල්ලා මුළු පස්කන්ද කපනවා. මුළු ගමක් ජීවත් වෙන්නේ ඒ කන්දෙන් එන දියවුල්පත් එක්ක නාන්නේ බොන්නේ ඒ සියලු දේවල්. ඉතින් මේ වගේ දේවල් වලදී අපේ නිලධාරි මහත්තුරු නෝනලා හැම කෙනෙක්ම කොතෙක් දුරට ඒ වගකීම ඉෂ්ට කරනවා. ඒ නිසා මම මින් විශේෂයෙන්ම ඉදිරියට ඒ ලැබිලා තියෙන තොරතුරුත් එක්ක දැන් මේ මහනුවර සහ නුවරඑළියේ විශාල වතුවල අක්කර 100,000 ගණනක් කැලෑ කැපීම ගැන මම දැනට මේ කැලෑ කැපීම් අපි නැවැත්තුවානේ ඒවා නවත්තන්න කියලා මම දැනගත්ත වෙලාවෙම ඒ ගැනත් පරීක්ෂණයක් කරනවා. ඒ සඳහාත් අනුමැතිය දීලා තියෙන අය සම්බන්ධයෙන් මම යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. වර්තමානය තුළ ශ්‍රී ලංකාව දේශපාලන ආර්ථික සමාජීය හා ආරක්ෂක ස්ථාවරත්වයක් ලබා ගනිමින් සිටින බව යුරෝපීය පාර්ලිමේන්තු සභාපති මාර්ටින් ෂූල්ස් මහතා පවසනවා. ඊයේ පසුරුවේ යුරෝපීය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රසල් සංචාරයේ තවත් සුවිශේෂී මොහොතක් සම්පන්න කරමින් යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපති මාර්ටින් ෂුල්ස් මහතා සමග ඊයේ සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙහිදී අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ තිරසර සහයෝගයක් ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යාම යුරෝපීය පාර්ලිමේන්තුවේ අපේක්ෂාව බවයි යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ. මේ අතර යුරෝපීය ප්‍රජාව නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් සමගද අග්‍රාමාත්‍යවරයා ඊයේ සාකච්ඡා පවත්වනු ලැබුවා. එයනුව යුරෝපීය පාර්ලිමේන්තුවේ ග්‍රීන්ස් කණ්ඩායම සහ යුරෝපීය නිදහස් සන්ධාන කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් හමු වුණා. මීට අමතරව යුරෝපීය රටවල් ගණනාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලක් සමාජවාදී සහ ප්‍රජාතාන්ත්‍රික කණ්ඩායම සමගද සාකච්ඡා පවත්වා තිබෙනවා. බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා ජනතා පක්ෂ මූලස්ථානයේදී පක්ෂ සභාපති ඩෝ ජොසෙෆ් මහතා හමුව ශ්‍රී ලංකා දූත පිරිස GSP+ සහනය සම්බන්ධයෙන් කරුණු ගෙන හැර දැක්වා.
ශ්‍රී ලංකාවේ යහපාලන රජය කියන අනු ලබන සමාජ සාධාරණත්වය මූලික කරගත් වැඩසැලැස්ම පිළිබඳව තමන් පියුණු ලෙස අධීක්ෂණය කරමින් සිටින බව පෙන්වා දුන් යුරෝපා පාර්ලිමේන්තුව නියෝජිතයින් ඒ පිළිබඳ සිය ප්‍රසාදයද පළ කළා. නමුත් තවමත් යුරෝපයේ සිටින දෙමළ ඩයස්පෝරාවට මේ සාධනීය වැඩපිළිවෙල පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැති බව කනගාටුවට කරුණක් බව අවධාරණය කළ එම පිරිස ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ චිත්‍රය ඔවුන්ට අවබෝධ කර දීම සඳහා ක්‍රමවේදයක් සැකසීමේ වැදගත්කම පෙන්වා දුන්නා. ඒ සඳහා තමන් වෙතින් ලබා දිය හැකි සහයක් වෙතොත් එය ලබා දීමට සූදානම් බවද යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයින් වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස හමුවේ අවධාරණය කළා. දෙදහස් දාහත මුදල් වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්. අද උදෑසන 10:30ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එහිදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් විසර්ජන පනත් කෙටුම් පත ඉදිරිපත් කරනු ලැබුවා. ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කෙටුම් පත් සහ යෝජනා මුදල් අමාත්‍යතුමා තනාගතුමනි මම විසර්ජන පනත ඉදිරිපත් කරනවා. විසර්ජන 2017 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහාද ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද ඒ මුදල් වර්ෂයේ තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහාද එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂයේ තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල් වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහාද ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂාංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද වූ පනත් කෙටුම් පත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේද ගරු අමාත්‍යතුමනි? ඔව්, සම්පූර්ණයෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා තිබෙනවා. දෙවෙනි වර කියවීම කවදාද? හෙට. ඒ අනුව රජයේ සියලුම අමාත්‍යංශ සඳහා සහ රාජ්‍ය ආයතනවල ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් ඇතුළත් ලියවිල්ලබන විසර්ජන පනත් කෙටුම් පතට අනුව 2017 වසරේ රජයේ අපේක්ෂිත සමස්ත වියදම රුපියල් බිලියන 1819.5ක්, එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 121.9ක අඩුවීමක් ලෙස දැක්විය හැකියි. 2017 මුදල් වර්ෂය සඳහා වන අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂාව සඳහායි. එය රුපියල් බිලියන 284ක්. මේ වසර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 306.6ක් වෙන් කර තිබූ අතර එය මේ වසරට සාපේක්ෂව රුපියල් බිලියන 22ක අඩුවීමක්. අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් මෙම වසරේ රුපියල් බිලියන 185ක් වෙන් කළ අතර 2017 වසරේදී අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 76.9ක් පමණයි. උසස් අධ්‍යාපනය හා මහාමාර්ග අමාත්‍යංශය සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 163.4ක් වෙන් කර තිබෙනවා. 2016 වසරේ මේ වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 171.4ක් වන අතර එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 8ක අඩුවීමක්. එමෙන්ම 2017 අයවැයෙන් අඩුම මුදලක් වෙන්ව ඇත්තේ විශේෂ කාර්යභාරය අමාත්‍යංශයටයි. ඒ රුපියල් මිලියන 118ක්. එමෙන්ම 2017 අයවැයෙන් ණය ලබා ගැනීමේ සීමාව රුපියල් බිලියන 1489ක්. කෙසේ වෙතත් 2017 වසරේ ජනාධිපතිතුමන්ගේ වැය ශීර්ෂයේ රුපියල් බිලියන 6.4ක් වෙන් කර ඇති අතර අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයේ රුපියල් බිලියන 1.2ක්. අයවැය කතාබහ හෙවත් අයවැය දෙවන බර කියවීම ලබන නොවැම්බර් මාස 10 වනදා සිදු කිරීමට නියමිත අතර ඡන්ද විමසීම නොවැම්බර් මාස 18 වනදා සිදු කෙරෙනවා. අයවැය විවාදය දෙසැම්බර් 10 වනදා සිදු කිරීමට නියමිත අතර තෙවන බර ඡන්ද විමසීම එදිනම සිදු කිරීමට ද නියමිතයි. මේ අතර අද පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසර්ජන පනත් කෙටුම් පත ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය හමුවකට සහභාගී වුණා. එහිදී අයවැය සංයුතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. අපි මේ 2017 අයවැය ඉදිරිපත් කරන්නේ රට සංවර්ධනයට යොමු කරන්න පුළුවන් ශීඝ්‍ර ගමනක් ඇති කරන්න පුළුවන් සංවර්ධනය තුළින් සහ රැකිරක්ෂා ඇති කරලා ජන ජීවිතය සුඛිත මුකිත කරන්න පුළුවන් වැඩපිළිවෙළක්. ඒක තමයි අපි අද විසර්ජන පනතක් අද ඉදිරිපත් කරන්නේ. නොවැම්බර් මාසේ 10 වෙනිදා අපි මේ සම්බන්ධයෙන් අයවැය යෝජනා ඉදිරිපත් කළා. සියලු දෙනාගේම එකමුතුභාවය අනුව මේක එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අපේ ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේනත් අගමැති රනිල් වික්‍රමසිංහත් එකට එකතු වෙලා පක්ෂ දෙකේ සියලු දෙනාම සම්මුතියකට ඇවිල්ලා තමයි අපි අයවැයක් ඉදිරිපත් කරන්නේ. ඒ එකමුතුභාවය ඒ ශක්තිමත් තුනෙන් දෙකේ ප්‍රධානම තීර කරන්න තමයි අපි 2017 අයවැය ඉදිරිපත් කරන්නේ. අපි සුදු අලියෝග ලෙස සලකන ව්‍යාපෘති සියලු දේම නැවත ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙලකට අපි යොමු කරනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි අගමැතිතුමාගේ සංචාර තුලින් GSP එක ලැබෙන්න ඕන මෙන්න තත්ත්වයක තමයි තිබෙන්නේ. ඒක තමයි මූල්‍ය විනයක් ඇතිව රටක් ඉදිරියට ගෙනියනවා නම් ඒකේ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර ලෝකෙන් අපට සහයෝගය ලැබීමයි. අද රාජපක්ෂ නින්දෙන්නේ කියලා කතා කරාට මොනවද වෙන්නේ, කවුද කරන්නේ? එතුමගෙන් අහන්න අවශ්‍ය, එතුමයි PB ජයසුන්දරයි ආණ්ඩුවේ මොනවද කරේ කියලා. බිලියන 1784 තිබ්බ ණය අපිට බාර දෙනකොට මේක 5 ගුණයකින් වැඩි කළා දීලා තියෙන ආදායම 120 තිබ්බට 10.8%කට අඩු කරා. මේ වගේම නොදන්න අංක ගණිතයවත් දන්නේ නැති හිටපු මුදල් ඇමති අපෙන් ප්‍රශ්න කරන මොනවද කරන්නේ කියලා. ඒකද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊ උත්තර දීලා තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ එදා තිබ්බ ඒ ව්‍යසන තත්ත්වය එකතු වෙලා වැඩ කරන එක අවුරුදු 5ක් නෙමෙයි, ජනතාව විශ්වාසය තියෙනවා අවුරුදු 15ක් 20ක් කටයුතු කරන්න අපි සූදානම්ෙන් සිටිනවා. ඉතින් මේ SMS රට නාස්ති කරලා දැන් ප්‍රකාශ කරලා තියෙන හෙට වැටෙනව නැතිනවා කියලා ඒගොල්ලන්ගේ දවල් සිහිනයක් ලෙස තමයි අපිට මතක් කරන්න අවශ්‍ය වන්නේ. මමත් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් නැවත හම් වෙනවා තව සුමානකින්. ඒක එන්නේ ඉස්සෙල්ලා මේක සම්මුතියකින් ඉදිරිපත් කරන අයවැයක් ලෙස මම වගකීමකින් ප්‍රකාශ කරනවා. සහන නැති අයවැයක් තියෙනවා. බොරුවල නිකන් අපි වචනේ නෙවෙයි, ඒක සත්‍ය ක්‍රියාවෙන්ම අපි ඉෂ්ට කරන්න තමයි අපි බැඳෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසින් අද පසුරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද 2017 අයවැය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ණය අඩු කරමින් ණය අපි බලන්න පුළුවන් තරම් ණය වාරිකය අඩු කරන්. එතකොට ලෝක ප්‍රමිතීන් අපේ ස්ටෑන්ඩඩ් තියෙනවා. ප්‍රමිතීන් තියෙනවා. ප්‍රමිතීන් වලට ණය ගන්න. ඒ ප්‍රමිතීන් වලට ණය ගන්න අතරේ අයවැය පරතරය අඩු කරගන්න. ගන්න ණය වෙනුවට අපි මේ ණය බර ක්‍රමක්‍රමයෙන් අපි අඩු කරගෙන ජනතාවට සහන දෙන්න. මේ ණය බර අඩු කිරීමේ පරමාර්ථය ඇත්තටම මේ ණය බර අඩු කිරීමේ පරමාර්ථය සහ සමහර අපට දරාගත නොහැකි ආයතන කළමනාකරණය සඳහා පොඩි මිනිහට සෙත දෙන වැඩ පිළිලක් මේ අයවැය රජය තුල යන්නේ. අපි ගරු අමාත්‍යවරු රැස් වෙලා අපි විවිධ යෝජනා අපි ඉදිරිපත් කරා. ඒ යෝජනා ඉදිරිපත් කළා අපි අතිගරු ජනාධිපතිතුමා ඒක කළමනාකරණය කරයි. දැන් අපිට අයවැය සම්බන්ධයෙන් අපිට සාමාන්‍යයෙන් රළු අදහසක් අපි ලබා ගන්න. අපි ජනතා හිතවාදී අයවැයක්. ඒතර අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපි දැන් පරණ කොටගවමම හරියන්නේ නැහැ නේද? අලුත් ස්ටයිල් එකට දැන් ගවමු ටිකක් දික් වෙලා නේ. ඉතින් ඒ වගේ මේ පරණ ක්‍රමයට අපි ගතානුගතික සම්ප්‍රදායික මතවල අපි එල්බගෙන නේ. අද අයවැය උපාය මාර්ගිකව අපි යන්නම් තීරු තීරණවලදී අපි එකඟතාවය පළ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මේ තනතුරු ලබාගෙන මේ ආණ්ඩුවත් එක්කලා ඒකාබද්ධ වෙලා ඉන්න අය හැටියට පහුගිය අයවැය ගත්තාම ඒ අයවැය අඩුපාඩු රාශියක් පෙන්වලා දීලා ඒ අයවැය නිවැරදි කරන තත්ත්වයට වැඩ කටයුතු කළේ මේ මන්ත්‍රී පිරිස, විශේෂයෙන්ම මේ ඇමතිවරු පිරිස, මේ අපේ කණ්ඩායම, අපේ යෝජනා. අපි පහුගිය දවසක අපි පිටින් පිට සාකච්ඡා කළ අවසාන යෝජනාවලිය අපේ කණ්ඩායම සකස් කරලා අපි දැන් බාර දීලා තියෙනවා. මම හිතන්නේ අයවැයේදී අපේ යෝජනා තියෙනවද නැද්ද කියන එක දැනගන්න වෙන්නේ අයවැය ඉදිරිපත් කරනකොට තමයි. හැබැයි එතන ඉඳලා ඒව නිවැරදි කිරීම සහ ඒ අදාළ යෝජනා ඇතුළත් කර ගැනීම කියන කාරණාව අපිට සිද්ධ කරගන්න අවස්ථාව ප්‍රස්තාව තියෙනවා. මොකද අපි එහෙම කියන්නේ අපි පහුගිය කාලෙත් ඒකම කරා. මේ අහිංසක ජනතාවට දැඩි බරක් වෙන විදියට කළ බදු ක්‍රමයේදී උනත් ඒ නිවැරදි කරන්න අපි අනිවාර්යයෙන්ම මේ අයවැයේදී ඉදිරි කාලෙදී අපි කටයුතු කරනවා. හැමදාමත් ණය අරගෙන මේ දේ කරන්න බෑ. හැමදාමත් ජනතාවට මේ බර පටවන්නේ. අපි දීර්ඝ කාලීන වැඩ පිළිවෙලකට මේ රට ගිරියන්න ඕන. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් යෝජනා ඇතේ කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැය තුල. සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණා. අපි යම් කිසි ආකාරයකට දායක වුණේ මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කර ගැනීම සඳහා. දූෂණය සහ අපරාධ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා. අධිකරණයේ ස්වාධීනත්වය සඳහා. අපි දිගින් දිගටම පෙනී සිටිනවා ජනවාරි 8 වෙනිදා මේ රටට ලබා දුන්නු ප්‍රතිඥා ඉටු කර ගැනීම වෙනුවෙන්. ආණ්ඩුව විවිධ අවස්ථාවන්විදී
ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රකාශ කරනවා විශාල ණය බරකින් රට ගොඩ ගැනීමේ බාර දුර කාර්යයක් තිබෙන බව. ඒක අපි කරුණු කාරණා සහිතව තේරුම් ගත්ත දෙයක්. නම් පළවෙනි දේ තමයි ආණ්ඩුව යම්කිසි පූර්වාදර්ශයක් සපයන්නට ඕනේ මේ ණය බර අවම කර ගැනීම සඳහා නාස්තිය හා දූෂණය වළක්වා ගැනීමට. සාධාරණ සමාජයක් හදන්න නම් අල්ලස්සෝ දූෂණ වලට රට ඇතුලේ වැට බැඳිය යුතුමයි. අල්ලස් ව්‍යාපාරයක් විදිහට සිද්ධ වෙනවා නම්, දූෂණ ව්‍යාපාරයක් විදිහට සිද්ධ වෙනවා නම්, ඒව නතර කරන්න වැඩපිළිවෙලක් නැත්නම් රජයට හෝ ආණ්ඩුවට ඒ තත්ත්වයන් ඇතුලේ සාධාරණ සමාජයක් කියන එක සිහිනයක් විතරයි කියන එක තමයි අපි කියන්නේ. මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් ඇති නොවන විදිහට අපේ වගකීමක් තියෙනවා. මේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ කණ්ඩායම තව අවුරුදු 50කට දේශපාලනය කරන්න මුදල් උපයාගෙන තියෙනවා. ජනවාරි 8 ප්‍රථම. මොවුන් දෙපළ යම් ස්ථානයක අතරමං වෙලා ඉන්නවා කියලා තමයි අපිට හිතන්න පුළුවන්. ඒ නිසා වගකීමක් තියෙනවා මේ මුදල් ජනවාරි 8 ප්‍රථම, ඒ කියන්නේ පහුගිය අවුරුදු 10 පුරාම මේ වැරදි විදියට හම්බ කරගත්ත මුදල් වහාම මේ රජයට ලබා ගන්න ක්‍රමවේදයක් සකසන්න. ඉක්මනින්ම හැකි අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන මේ මුදල් ලබාගත යුතුයි, මුදල් රාජසන්තක කළ යුතුමයි. සුනාමි කාලේ සිද්ධ වෙච්ච ක්‍රියාමාර්ගය නිසා විශාල වශයෙන් එවකට සිටි රාජනායකයෝ එක්තරා විදියක මූල්‍ය වශයෙන් කටයුතු තමන්ගේ බැංකු ගිණුමට ඒවා එකතු කර ගත්තනම් ඇයි නැවත වරක් ඒවා ඉලිදරව් කරන්නට බැරිද? මතක් කරන්නට කැමති මේ සම්බන්ධයෙන් දැනට සොයා බලන දූෂණ විරෝධී කමිටු එහාට නගන්නටයි කියලා දැනට තියෙන දූෂණ ගැන අවධානය යොමු කරන ගමන්. ආරක්ෂක අමාත්‍යාංශයේ පරීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ විසින් නිම කරන ලද ව්‍යාපෘති ත්‍රිවිධ හමුදාව වෙත බාරදීම අද ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු වුණා. ඒ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාව හා අනෙකුත් ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය විශේෂ නව නිපැයුම් ව්‍යාපෘති කිහිපයක් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිම කර තිබෙනවා. මෙම ව්‍යාපෘති මගින් රටට මිලියන 1600ක විශාල මුදලක් දේශීයව ඉතිරි කර දීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිම කරන ලද ව්‍යාපෘති ත්‍රිවිධ හමුදාව වෙත අත පාර දීම සිදු කෙරෙනවා. මෙම මධ්‍යස්ථානයේ සතු තාක්ෂණික ඥානය රටේ සංවර්ධනය කරා යොමු කිරීමේ අදිටනින් මේ වෙන විට ත්‍රිවිධ හමුදාවල අයවලුන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවල තාක්ෂණවේදීන් මෙම මධ්‍යස්ථානය තුළ පුහුණු කිරීම මෙම වසරේ සිට ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම විශ්වවිද්‍යාලයන්හි අවසන් වසර සිසුන් වෘත්තීය පුහුණුව සඳහා අවැසි ඉඩ ප්‍රස්තාව මේ මධ්‍යස්ථානය තුළ මෙම වසරේ සිට ලබා දී ඇත. ත්‍රිවිධ හමුදාවට බාර දීමට නියමිත ව් යාපෘතිවල විදේශ මිල ගණන් සැසඳීමේ මෙම ව්‍යාපෘති මගින් රටට බිලියන 1.6ක් හෙවත් මිලියන 1600ක පමණ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර දීමට හැකි වී ඇත. අපිට නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන සමහර දේවල් මූලද්‍රව්‍ය අවශ්‍ය කරන රෝ මැටීරියල්ස් මේ රටේ නැති වුණත් ඒවා ලබාගෙන අපිට මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන් අනිකුත් ලෝකයේ රටවල් සමග සම්බන්ධ වෙලා. එම නිසා අපි යෝජනා කරලා තියෙනවා දැන් අලුත් ව්‍යුහයක් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ආයතනයේ වෙනම ආදීනව කටයුතු කිරීමේ වැඩපිළිවෙකට යෙදෙන මිලියන 1600ක් විතර වටිනා දේවල් තමයි නිෂ්පාදනයට බාර දුන්නේ. ඒක අපි හදලා තියෙන්නේ මිලියන 10කින් වගේ සුළු ප්‍රමාණයකින්. ජාතියේ පියා ලෙස විරුදාවලියලත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 132 ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් සියත ප්‍රවෘත්තිංශයේ තබන සටහනක් දැන් 1884 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වෙනිදා හාපිටිගම් කෝරළේ උඩුගහපත්තුවේ පිහිටි බෝතලේ නම් ගම්මානයේ උපත ලද ඩොන් ස්ටීවන් සේනානායක මහතා කාගේත් ආදරයට හා ගෞරවයට පාත්‍ර වූයේ ඩී.එස්. යන නමින් සරුසාර ලක් පොළව මත කෘෂිකර්මාන්තය නගා සිටුවමින් ලක් ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කිරීම තුළින් රට සෞභාග්‍යමත් කිරීම සිය දැක්ම හා ගමන් මග බවට පත්කරගත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විශිෂ්ට ගණයේ බුද්ධිමතෙකු වූ අතර එතුමා සතු දුර දක්නා නුවණින් ප්‍රායෝගිකව කටයුතු කළ ජනනායකයෙක්.
1931 තිස්සක වසරේදී පිහිටවන ලද ව්‍යවස්ථාදායක සභාවට මිනුවන්ගොඩ ආසන නියෝජිතයා ලෙස නිතරංගෙන් පත් වූ එතුමා කෘෂිකර්මාන්ත අමාත්‍ය පදවියට පත් වුණා. ලක් ජනතාවගේ හදවත් තුල සැබෑ ජනනායකයෙක් බවට පත් වූ ඩී.එස්. 1946 වසරේදී තම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී ජාති ભેද පසකලා සියලු දෙනා එක්සත් කරන ලද එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වුණා. මෙවැනි එකමුතුවක් තුලින් ඉදිරියට පා තැබූ එතුමා බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමේලා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට තේරී පත් වූයේ 1948 වසරේ පෙබරවාරි 4 වෙනිදා. රට සහලින් ස්වංපෝෂිත කරමින් කෘෂිකර්මාන්තය සහ වාරිකර්මාන්තය තව දුරටත් නගා සිට වූ ඒ මහතා ශ්‍රී ලංකාව තුළ බෞද්ධ ආගමික පුනරුදයක් ඇති කිරීමටද කටයුතු කළා. එදා එතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ බොහෝමයක් වාරි ව්‍යාපෘති තුළින් අදටත් ජනතාවට සැලසෙන සිට ඉතා විශාලයි. මේසා වූ ඉතා විශාල මෙහෙවරක් ජනතාව වෙනුවෙන් ඉටු කළ අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා 1952 වසරේ මාර්තු මස 22 වෙනිදා ගාලුමෝදුර පිටියේදී අසු පිටින් වැටීම හේතුවෙන් අභාව ප්‍රාප්ත වුණා. එවන විට ඒ මහතා 68 වන වියේ පසු වුණා. ලොවම බලා සිටින අමරිකානු ජනාධිපතිවරණය සඳහා තවත් ඇත්තේ දින 19ක් පමණයි. ජනාධිපතිවරණ උණුසුම අමරිකාව පුරා පැතිරෙද්දී ඒ සඳහා තරඟ බැද සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙපළගේ අවසන් ගැටුම අද පැවැත්වුණා. අමරිකානු ජනාධිපතිවරණ සටනේ තෙවන හා අවසන් විවාදය හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අද පැවැත්වුණා. ඒ ලාස් වේගාස්හි නෙවාඩා විශ්වවිද්‍යාලයේදී. විවාදයේදී වැඩි අවධානයක් යොමු වුණේ ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිගන්නවාද නැද්ද යන පැනයට ට්‍රම්ප් දැක් වූ පිළිතුර වෙතයි. ඔබගේ මැතිවරණ ප්‍රචාරක රැලි කිහිපයකදීම ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශයන් ඔබ විසින් සිදු කළා. එවන් පසුබිමකදී මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට ඇත්තටම ඔබ සූදානම්ද? මම ඒක ඒ වෙලාවට බලා ගන්නම්. ඒ කිසිම දෙයක් සම්බන්ධයෙන් මම දැන් හිතන්නේ නැහැ. හැම දෙයක්ම මම වෙලාවට බලා ගන්නම්. ඒ සම්බන්ධයෙන් මට මේ වන විටත් පෙනෙන දේවල් හරිම නරකයි. බොහොමයක් මාධ්‍ය දූෂිතයි. ඒවා මගින් ප්‍රචාරය කරන දේවල් හරිම භයානකයි. ඒවා මගින් මිනිසුන්ගේ ඔළුවලට විස පොවනවා. මේ වන විටත් මිලියන ගණනක් ඡන්දය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරලායි තියෙන්නේ. මම මේ කියන්නේ සත්‍ය තොරතුරු. කවුරුත් කියපු දේවල්වත් කොහෙන්වත් ඇහිඳගත් දේවල්වත් නෙවෙයි. මේවා සත්‍ය වාර්තා මගින් අනාවරණය කරගත් දේවල්. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සම්බන්ධයෙන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. පුටින්ව මම දන්නේ නැහැ. මොකද ඔහු මගේ හොඳ මිතුරෙක් නෙවෙයිනේ. මා සම්බන්ධයෙන් යහපත් දේ ඔහු පවසනවා නම් ඇත්තටම ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. නමුත් පුටින්ගේ මම දකින දෙයක් තමයි මෑය පිළිබඳව නම් කිසිදු ගරුත්වයක් නැහැ. වෙන්න පුළුවන්. පුටින්ට අවශ්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනවා දකීමටයි. මොකද ඔහු සෑම විටම අපේක්ෂා කරන්නේ රූකඩයක් වැනි අමරිකානු ජනාධිපතිවරයෙක්. ඔබයි රූකඩය. ඔබ තමයි රූකඩේ. The Russians have engaged in cyber attacks against the United States of America. අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව එල්ලවන සයිබර් ප්‍රහාරයක් සඳහා රුසියාව සම්බන්ධයි. අමෙරිකාවේ බුද්ධ්‍යංශ හා ආරක්ෂකාංශ වෙත එල්ලවන ප්‍රහාරයන් එල්ලවන්නේ ක්‍රෙම්ලිනයේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන්. ඔවුන් උත්සාහ දරනවා අපගේ මැතිවරණ තොරතුරු සොරා ගැනීමට. And they are designed to influence our election. I find that deeply disturbing, and I think it's time she has no idea whether it's Russia, China, or anybody else. ඇයට කිසිදු නිවැරදි අදහසක් නැහැ රුසියාවද චීනයේද නැතහොත් වෙන යම් පාර්ශවයක්ද කියලා. ඇය කිසිම දෙයක් දන්නේ නැහැ. මම කරුණු බොහෝමයක් හොයාගෙනයි තියෙන්නේ. පුටින්ව හැර ඔහුට වෙන යම් විශ්වාසයක් නැහැ. නමුත් ආරක්ෂකංශ හා සියලු බුද්ධ්‍යංශ දිවුරුම් දී තිබෙනවා අමරිකාව ආරක්ෂා කරන බවට. මගේ විශ්වාසය එයයි.
who are sworn to protect us. I find that just absolutely Meet pera pavati palamu vivadayen Hillary Clinton jay labu athara devana vivadayenda wedi wasi himune Hillary Clinton hatai. Mevara vivadayeda karunu idirpat kirima athin Hillary Clinton idiriyen pasu bawa vides wartha sandahan kala. Kese wat elemena November masa 8 wanada pavatwena Amerikanu janadhipathivarane sandaha apekshakayin dedenama tavaduratath karata kara satanaka nirata vee sitinawa. ඒ සමගින් සවස 6 පුවත් විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු රාත්‍රී 7:30ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්.